අද නිත ෆිම් ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරිසිමලයේ වනසේනාසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතු භවවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සම්මානෝ සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පිඹත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම ලෝකයට පහළ වෙලා මේ සංසාර ජීවිතයක සංසාර ගමනක ඉමක් කොනක් කෙලවරක් වරතරක් පේන්නේ නැති ගැඹුරක් පේන්නේ නැති පිළිසරණක් පේන්නේ නැති සංසාර ගමනක අතරමං වෙලා ඉන්න සත්වයාට ඒ සංසාර ජීවිතෙන් අතමෙදෙන මාර්ගය කියලා දෙනවා. ඒ මාර්ගය හරිම පිංගතුණි ඇත්තටම මේක මහා ලොකු දුෂ්කරහිකුත් නෙමෙයි. මේක දුෂ්කර එකක් නම් හත් අවුරුදු වියති සුනීතල සෝපාකල මේ මාර්ගය අවබෝධ කරගන්නේ නැහැ. ඒකට විදියක් එනිසා මේකේ තියෙන පොඩි කතාව. මේ පොඩි කතාව රේස් එකේ නැතුව නැවතිලා තේරුම් ගන්න. අන්න ඒක තමයි කතාව. දුවන ගමන් තේරුම් ගන්න චිත්‍රයක්වත් බෑ. චිත්‍රයක්වත් දිහා බලාගෙන දුවන ගමන් ඩීටේල්ස් කියන්න පුළුවන්ද බලන්න. කෙනෙක් දුවන ගමන් එයාට චිත්‍රයක් එක්ස්ප්ලේන් මේ විස්තර කරන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයාට චිත්‍රයේ තියෙන පුංචි පුංචි තැන් අතහැරෙන. සාමාන්‍ය ගමක චිත්‍රයක් ගන්න. ඒ ගමේ චිත්‍රය අපි හිතමු කාක්කු තුන්දෙනෙක් පියාම කරත්තයක් තියෙනවා. ඒක හරකෙක් අදින නිකන් මම උදාහරණයක්. දැන් දුවන ගමන් කියන්නේ කිව්වොත් මෙයාට මේක ගැන කියන්න වෙන්නේ නිකන් උඩින් නේ. ගමක චිත්‍රයක් පොඩි පරණ ගමක් දුෂ්කර ගමක් එච්චරයි. හැබැයි නැවතිලා චිත්‍රය දිහා බැලුවොත් අන්නේ නැවතිලා චිත්‍රය දිහා බලන කෙනාට ඒක පිළිබඳව වටහා ගැනීමේ පරාස පුංචි පුංචි තොරතුරු පවා ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඒක ලැබෙන. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශන මේක දහමක් නෙමෙයි, මේක දර්ශනයක්. ඒ දර්ශනයේ යම් කිසි යථාර්ථයක් පිළිබඳව ලියවුණු කියවුණු කතා වුණු කතාව ඒ කතාව අහලා ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි තොරතුරු අවබෝධ කරගන්නවා විනා ඇත්තටම මේ කියන්නේ අවුරුදු ගාණක් මේ බුදුදහමත් එක්ක ඉඳලා මේක තර්ක කරන්න නම් දෙයක් හවුනේ නැහැ කියලා තියෙන දෙය අවබෝධ කරගන්නවා විතරයි අපිට කරන්න පුළුවන්. ඒක එහෙම වුණේ ඇයි, මේක මෙහෙම වුණේ ඇයි අපිට මේ ගැන කතා කරන්න බෑ. හුදු අපිට මටනම් පුළුවන්කම ලැබුණෙම කියලා තියෙන දේ අනේ දෙහියනේ ඇත්තනේ, අනේ දෙයියනේ ඇත්තනේ, අනේ මගේ බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලානේ කියලා යථාර්ථයට අනුගත වීම හැර අභිමතාර්ථය සිද්ධ කර ගැනීම නෙමෙයි. මිනිස්සු කරන්නේ මොකක්ද? යථාර්ථයේ පැත්තක අභිමතාර්ථයන් සිද්ධ කරගන්න බුදුදහම පාවිච්චි කරා. මේ වගේන කියලා දෙන්න තමයි බුදුබණ ලෝකෙට එන්නේ. මේ ධර්ම දේශනාවන් විවිධ තැන්වල විකාශනය වෙන අතරතුර විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ ධර්ම දේශනාව
මාළඹි පදිංචි විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රේමරත්න මහත්මයා සහ විශේෂඥ වෛද්‍ය ආයේෂා ප්‍රේමරත්න මහත්මිය විසින් අරමුණු විදියට සිහිපත් කළ තිබ අප සියලු දෙනාට ප්‍රඥාව දිනු වීම පිණිස නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබීම පිණිස උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කළා තියෙන්නේ. ඒ වගේම පින්තුන්ගේ තවත් ප්‍රාර්ථනාවන් තියෙනවා මේගේ ඥාතීන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරු නම්ගම් සිහිපත් කරමින් වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්න. ගියාගෙන ආපු කාරණාව ලස්සන නිසා එතනින්ම මේක අපි පටන් ගමු. යථාර්ථය සහ අභිමතාර්ථය. ජීවිත යථාර්ථය කියන්නේ එකක්. හැබැයි අපිට තියෙන අභිමතාර්ථ වෙන වෙනම. ජීවිත යථාර්ථය තමයි අපි ඔක්කොම බයසට යනවා කියන්නේ. හැබැයි අපේ අභිමතාර්ථය අපි ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයි කියන්නේ. මිනිස්සු වහ ජාති කන්නේ නැත්තේ. නරක ජාති බොන්නේ නැත්තේ. අභිමතාර්ථයට ලංවීමට අපේක්ෂාවෙන් කියන්නේ මම ලෙඩ නොවේයි කියලා හිතලා නම් එක වැරදි. ඒ කියන්නේ නරක දේවල් කන්න බොන්න බහ ජාති කන්න කියලා එහෙම නෙමෙයි. ඒව නොකා නොබී ඉන්නකම් Tamante මේ ජීවිතේ විඳින්න තියෙන දුක අඩුයි, පරලෝක ජීවිත වශයෙන් විඳින්න තියෙන දුක පීඩාව අඩුයි. මත්පැන් ගන්නකෝ. අනේ එහෙනම් කොහොමත් එකයි නේ කියලා බොන්න නෙමෙයි මේ කිව්වේ. අභිමතාර්ථය වෙන්නේ. ඒකේ යථාර්ථයකුත් තියෙනවනේ ගැබ්බෙච්ච. මොකක්ද? මනස විකෘති කරගත්තොත් අනාගත විපාක වශයෙන් මන්දබුද්ධික ජීවිත ලැබෙන්න පුළුවන්. අන්න යථාර්ථය. මේ අභිමතාර්ථය යථාර්ථය කියන එකත් එක්ක කතා වෙන සියුම් බුදුදහම. මේකේ කෙලවරම අපි ගත්තොත් කෙලවරම තියෙන නිවන. දැන් මේ වර්තමාන කාලයේ නිවන ගැන කතා කරන්නේ හරි අඩුවෙන්. ඒ කතා කරත් නිවන කියන්නේ කොයි හරි ප්ලැට්ෆෝම් එකක් ගන්නට ද කියන්නේ. නිවන කියන්නේ එක මේ දෙයක්. මිනිස්සු භවනා කරන්නේ නිවනක් දකින්න හිතාගෙන. හැබැයි මිනිස්සුන්ට දකින්න පුළුවන් නිවනක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේම භවනා කරගෙන ඉඳි නිවන ඇස් ඉස්සරහට එයි කියලා. ඒක සාක්ෂාත් වීම. ඇස් වහගෙන ඉඳි නිවනක් පේන්නේ නැහැ. නිවන් දකින්න බලාගෙන භවනා කරන්න එපා. නිවනට පත්වීමට බලාගෙන භවනා. අර නිවන් දකින්න බලාගෙන භවනා කරන අය හැම තිස්සෙම ඒගොල්ලෝ මේ ලෝකේ දෙයක් හොයනවා. ඒගොල්ලෝ හිතනව සත්වයා නිවුණට පස්සේ ද යමක සූත්‍රය ගන්න. බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් දෙන යමක සූත්‍රය ටිකක් සමාජ කතා බහටත් ලක් වෙන කාලය. මේ යමක සූත්‍රයේ මේක ගැන හොඳ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මම ඒක පටන් අරගෙන ඒ කතාව ටිකක් කියලා ඔබට එන්නම් ධර්ම දේශනාව. යමක කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ වෙනකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. මේ යමක ස්වාමීන් වහන්සේට හිතුණා මේ යමක ස්වාමීන් වහන්සේට හිතුණා දැන් නිවන ගැන ලස්සන කතාව මොනවද? නිවන් දැක්කාම නිවනේ කිසිම කෙනෙක් නැහැ. පැහැදිලිද? නිවන් දැක්කාම නිවනේ කිසිම කෙනෙක් නැහැ. මේක ලාමක දෘෂ්ටියක් කිව්වා. පාපකම් දිට්ටි. පාපි දෘෂ්ටිය. මේක කෙනෙක්ට වැරදියට තේරෙන්නත් පුළුවන්. දැන් ඔයගලන්ට හිතනෝනේ ඒ කියන්නේ නිවන් දැක්කාම කෙනෙක් ඉන්නවද? නෑ. කෙනෙක් ඉන්නව කියන්නත් බෑ. කෙනෙක් නැද්ද? නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ සංජය බෙල්ලට්ටි පුත්ගේ වාදේ වගේ. ඇතත් කියන්නේ නේද ලිස්සල යනවනේ. අඹගෙන ඇව්වාම දඹගෙන කිව්වයි කියන්නේ. අම්බන් වා පුට්ටෝ ලබුජම්බ්‍යා කරේ. අඹගෙන ඇව්වම ලබුගෙන කිව්වයි කියන්නේ. මම හන්දර තේරුම් ගන්න. මේ තමයි යමක සූත්‍රයේ හරය. මේ කියන්නේ යමක සූත්‍රයේ හරය. නිවන් දැක්කාම කෙනෙක් නැත්තේ නිවන් දකින්නවත් කෙනෙක් නැති නිසා. සත්‍යෙක් පුද්ගලයෙක් ආත්ම භාවයක් පනවගන්නේ කොහොමද මේ ජීවිතේ? එනිසයි කිව්වේ නිවන් දැක්කාම නැති වෙන කෙනෙක් නැහැ. නිවන් දැක්කාම කෙනෙක් නැති වෙනවා කියන දෘෂ්ටියට ගිය ගමන් මොකද වෙන්නේ? කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය අනිත් පැත්තේ ගැබ්බෙලා තියෙනවා. තේරෙනවද? මේක හරියින්ම ගැඹුරුයි. නිවන් දැක්කාම කෙනෙක් රහතන් වහන්සේ, නිවන් දැක්කාම රහතන් වහන්සේ කියලා කෙනෙක් නිවෙන්නේ නැහැ ආපෝ. ඒ කියන්නේම රහතන් වහන්සේ කියලා කෙනෙක් සත්වයක් ආත්මයක් මම මගේ කියලා ගත්ත දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටියක් තියෙනවනේ. ඉන්නවනම් ඊට සාපේක්ෂව නෑ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ධම්මජොසංස ඉන්නවනම් තමයි නෑ කියන්න පුළුවන්. මේ වගේ කෙනෙක් එක එල්ලේම කිව්වොත් නිවන් දැක්කාම අපි නැති වෙනවා, මම නැති වෙනවා කියලා. මම නැති වෙනවා කියලා. ඒකෙන් ගම්ම්‍ය වෙනවා නේද?
එකෙන් අදහස් වෙනවා නේද මේ වෙලාවේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ නිසා කිව්වා ඒ දෘෂ්ටිය පාපී දෘෂ්ටිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ යමක භික්ෂුවගාවට එනවා. ඇවිල්ලා මේ සූත්‍රය හරි ලස්සනයි දිගයි මම මේක පොඩ්ඩක් කරුණු පෙළ ගස්වන්න. ඇවිල්ලා අහනවා යමක යමකුට හිතුණාද මේ මෙහෙම එකක් නිවන් දැක්කම කෙනෙක් නැති වෙනවා කියලා. එමයි ස්වාමීනි මම එහෙම තමයි හිතන් ඉන්නේ මම ඒක දන්නවා කිව්වා. ඒ බලන්න විතර මට පොඩි ලස්සන කතාවකුත් පේනවා මේ කවුරු හරි පාපී දෘෂ්ටියක් ගත්තාම ඉස්සර මේ රහතන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා තියෙනවානේ කියලා දෙන්න. දැන් හිතන් ඉන්නවා වැඩම කරලා තියෙන වාදෙට වැඩම කරනවා කියලා. සම්මාද බලන්න මිනිස්සුලා ඇස්ති නෑ. කවුරු හරි සමන්ගේ ශාසනයේ පාපී දෘෂ්ටියක් ගත්තොත් ඒක පැහැදිලි කිරීම භික්ෂුවක් සතු යුතුයකම. නැත්තම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ තුෂ්ණිම් භූත භාවයෙන් ඉවසනවා. ආ ගිල්ල කියලා දෙන්න. එම කොන්දක් තියෙන්න. භික්ෂුවට මංගේ ශාස්ත්‍රෝ දහම ආරක්ෂා කරගෙන වගකීම භික්ෂුවට තියෙනවා. මාකු තුම්හි අන්තිම පුරුෂා හුවත් ඔගොල්ලෝ මේ ශාසනයේ අන්තිම පුරුෂයා නොවන්න. ඒක තමයි ශාස්ත්‍රෝ දේශනාව. ගිලහුවා යමක නිවන් දැක්කහම කෙනෙක් නැති වෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවද? තියෙනවා ස්වාමීකම්. ඒක අතහරි. ඒක වැරදි. යමක මේක අතහැරියේනේ. යමක ස්වාමීන් වහන්සේ මේක දිනී යමක සූත්‍රය. ඒක බලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ පුංචි ප්‍රශ්න ටිකක් අහනවා. හොඳයි යමක මම මෙහෙම අහන්න. රූපය තියෙනවනේ. රූපය නිට්ටයද අනිත්‍යද? රූපය නිට්ටයද අනිත්‍යද? යමක ස්වාමීන් වහන්සේ අහුව. යමක මම ඔබෙන් අහනවා. රූපය නිට්ටයද අනිත්‍යද? දැන් අපිට තේරෙනවනේ මේ රූපය සෑම තත්පරයකම මිලිසකන්ඩ් එකක් ගානේ ඇහි පිල්ලමක් ගානේ සුරක් ගානි ෂණයක් ගානි මේ ඉඳන් ඉන්න මොහොතෙත් මේ රූපේ දිරනවද නැද්ද? පවත්ව ගන්න නවත්ත ගන්න රැක ගන්න පුළුවන්ද? බැහැ. එන රූපය අනිත්‍යයි. අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? ඊළඟ ප්‍රශ්නේ. දැන් හිතන්න මම මගේ රූපය අනිත්‍ය නම් මම මාව සැපයක් කොට දකින්නේ කොහොමද? මං මේ අද හොඳට ඉන්නවා හෙට සමහරක් විට එකපාරටම මගේ මොලේ ඔපරේෂන් එකක් කරන්න පුළුවන්නේ. සමහර වෙලාවට මගේ මේ අතපය ඉන්න පුළුවන්නේ. සමහරක් වෙන මගේ මේ ඔය ආර කියන්නේ මේ මැරබෝන්ස් ටික නැති වෙලා ඒව රිදෙන්න ගන්නවා සමහරුන්ගේ දනිස්නේ. ඇයි ඒව අනිත්‍යයි. වකුගඩු දිරනවා, වකුගඩු කුණු වෙනවා, වකුගඩු ඉල්ලිල්ල යන්න ඕනි, අක්මා ඉල්ලිල්ල යන්න ඕනි. සමහරුන්ගේ හදවත නරක් වෙනවා, හදවත් බද්ධ කරන්නේ ඒකයි. ඒවි කරන්නේ හාර්ට් ට්‍රාන්ස්ප්ලන්ට් නේද? ඕන තරම් මාරු කරන්නේ. මේ රූපය අනිත්‍යයි. ඒ නිසා මේ රූපය පිළිබඳව විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ, සැපයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මේක දුකයි. යමක් නැති වෙනව නම් ඒක සැප නැහැ. ඒකයි අපි ගමුකෝ විධායක ජනාධිපති කෙනෙක්. එයා ඇවිල්ලා එයාට අවුරුදු පහකින් යන්න වෙනවනේ. එයා කොහොම හරි හදන්නේ ඊළඟ අවුරුදු පහටත් මොකක් හරි ප්ලෑන් එකක් ගහන්නනේ. ඒ මොකද? ඒ තනතුර නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ නිසා ඒක දුකයි. එයා හදනවා ඒක සැපක් බවට පත් කරන්න. රූපය දුකයි. මොකද ඒක අනිත්‍ය භාවයට පත් වෙන නිසා. යමක් අනිත්‍ය භාවයට පත් වෙනවා නම් යමක් දුක නම් ඒක ආත්මද අනාත්මද කියලා. දැන් හිතන්න මට මගේ ශරීරයෙන් දිරණ එක නවත්තන්න බැහැ නේද? මට මගේ ශරීරයේ දුකක් නේ. තොර මට මාව වසඟේ තියෙන අනාත්ම කියන එකට අර්ථ දෙකයි බුදුදා. මට මාව වසඟේ ඉන්නවද අනිත්‍යක සත්වෙක් පුද්ගලෙක් පණවන්න පුළුවන්. පින්වතුනි මේක පළවෙනි සරල අර්ථය තමයි මට මාව වසඟේ නැහැ. වසඟේ නැත්තේයි මේ ශරීර ක්‍රියාවලිය කරන්න කතරු කෙනෙක් පණවන්න පුළුවන් කමක් නෑ. අපිට කවදාවත් බුදුදහමේ ඇක්ටිව් වොයිස් නැත්තම් කතරු කාරකව කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කිව්වේ කර්මයක් ඇත කරන්නෙක් නැත. ක්‍රියාව තිබ්බට කරන කෙනෙක් විපාකයක් ඇත විඳින්නෙක් නැත. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. නිවනක් ඇත නිවන් දකින්නෙක් නැත. ඇයි සත්තු පුද්ගල භාවයක් පණවන්න බෑ? අනාත්මයි. ආත්මයක් තවටියක් ඉස්සරහට එද්දි තේරෙයි. මේක ගැඹුරුයි. ඊළඟට ගන්න වේදනාව. වේදනාව අනිත්‍යයිද නිට්ටයයි? හිතන්න කවුරු හරි අපි ඉඹිනු. ඉඹා මේක ඉවරයිනේ නේ. ඉඹා ඉවර. ඒ හැම තිස්සෙම ඉඹ 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 මොකද කරන්නේ? ඒ වෙනම මට බලු පෙටියක් ඉන්න.
මං මේකව දැක්කම සෙනෙහසට ගිහිල්ලා ඉඹි. උදේ ඉඹිනවා. ඉඳබල මං කුටියෙන් එළියට. හිතින් නිකන් මම කියන්නේ හරි උදාහරණයක්. ඇත්ත විදිහට ගත්තත් කමක් නැහැ ඉතින්. ආයි මං හවසට යනකොටත් මේක නැට්ටවනවන ළඟට එනකොට ආයි මොකද කරන්නේ? ආයිත් ඒක කරේනක් ගාම ආයිත් අපිට ඕන්නම් ඉඹින්න පුළුවන් නේ. ඇයි? උදේ ඉඹහම මං කියන්නේ බල්ලෙක් ඉඹිටක සැපක් කියනවා නෙමෙයි. නමුත් එතනින් ලැබෙනවන යම් සැප වේදනාවක්. ඒ වේදනාව නිත්‍යයි නම් ආයි ආයි අපිට බල්ලෝ ඉඹින්න අවශ්‍ය නැත. මේක බල්ලෝ කෙල්ලෝ කොල්ලෝ ඕනේ කරලා. යථාර්ථය තමයි වේදනාව නිත්‍ය නේ අනිත්‍ය. එනිසා ඒ අනිත්‍ය වූ වේදනාව නැවත නැවත උපදවා ගැනීමේ දුකේ තමයි ඔබ වෙලිලා ඉන්නේ. සාමාන්‍ය ගිහි ජීවිතයක මේ මිනිස්සු ගිහි ජීවිතේ හිර වෙන්නේ යම් සැප වේදනාවක් තියෙන නිසානේ. ඒ සැප වේදනාවට ඒගොල්ලෝ වහල්ලු. ඒකට මේගොල්ලෝ තෘෂ්ණා කරා. මේගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ. ඒකට ඕගොල්ලෝ පාදානිය බැඳෙනවා, ඇලෙනවා. ඒ ගැන හිතනවා, හීන දකිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වේදනාව නැවත නැවත උපදවා ගැනීමේ දුකකට ඕගොල්ලෝ වෙලෙනවා. ඒ වයිෆ් ගේ නාමම ලියලා තියාගන්න ඕනේ නේ. ලියලා තියාගන්න ඕනේ. ඒ ගියොත් ඒ අපිට ෂුව නැහැ. සේ දරුවා හම්බුනහම එයාට උපැන්නියක් දාලා මගේ වාසකම දාලා මගේ කියන එක අපි තියාගෙන ඉන්න එයාගෙන් ගන්න ඕනේ සැප වේදනාව ගන්න. වේදනාව නිත්‍යයි නම් අපිට එච්චර කෝලමක් නටන්න ඕනේ නැහැ. එකපාරක් දරුවා බිම්බහම ජීවිතේට මේ සැප වේදනාව ඇත්. වේදනාව අනිත්‍යයි. සරලව මම මේ කියන්නේ. ඇත්තම මේක චෛතසික පැත්තෙන් ගත්තත් එහෙමයි. ඕනම අරමුණක් එක්ක යෙදෙන දැන් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතින්දී මානසිකාර්ය සබ්බ චිත්ත සාධාරණ සෑම සිතක් එක්කම යෙදෙන චෛතසික. මෙතනදි දැනෙන වේදනා කියන චෛතසිකේ සෑම සිතක් එක්කම අනිත්‍ය භාවයට පත් වෙනවන්නේ. මේ බලන් ඉන්න ටිකෙත් ඕක වෙයි. ඒ වේදනා චෛතසිකේ නැවත නැවත උපදිනු. උදාහරණයක්. ඔබ බලන්න මගේ කටහඬ ඇහෙන ධර්මදේශනාවක රූපය පේන්නේ නැත්නම් කටහඬ ඇහෙන ධර්මදේශ රූපය පේන්නේ නැත්නම් ඒක වේදනාවේ වෙනසක්. අනේ ස්වාමීනි අපිට මේ රූපෙ ටික බලාගෙන බණ ටික අහන්න බැයි. අර ලයිව් ඔඩියන්ස් එකක් වගේ නේ ඔන්ලයින් උගන්න. වෙනස්. ඒක වෙනස්. හේතුව මොකද? ඒ වේදනාව එක එක සිතත් එක්ක ලැබෙන අරමුණේ තියෙන උත්තේජනත් එක්ක වෙනස් වීමට භාජනය වෙනවා විතරක් නෙමෙයි, ඒක රඳා පවතින්නේ නිතර පවතින්නේත් නෑ, ඒක අනිත්‍ය භාවයටපත්. අන්න ඒ නිසා වේදනාව අනිත්‍යයි. අනිත්‍යයි නම් යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයි නේ. වේදනාව අනිත්‍යයි. සැපයිද දුකයිද කියන එක වැඩක් නෑ. හොඳයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. දුක් වේදනාවක් තියෙනවා. ඔළුවේ රිදිල්ලක් තියෙන ඔළුවේ කැක්කුම. ඔළුවේ කැක්කුම හොඳ වෙනවා. දැන් ඒ වේදනාව අනිත්‍ය වීම සපයිද දුකයි? ඒකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ දාන්නේ මේ සියුම් තැන්වල. මේ මම මිනිස්සුන්ට හිතෙනවා. දැන් මම කිව්වේ සැප වේදනාව අනිත්‍ය වෙනකොට දුකයි. හරි. සාමාන්‍ය. දුක් වේදනාව අනිත්‍ය වෙනකොට. ඒක සපෙන් පිංගුතුනි මේ කාරණාව දෙක. අනිත්‍ය නිසා නෙමේ සැප දුක වෙනස් වෙන්නේ. අනිත්‍ය කියන්නේ එකම දුක. දැන් අනිත්‍ය වීම නිසා කවුරු හරි කෙනෙක් මට ආදරේ නැතු වෙනදලා ආදරේ කරන්න ගන්නවා. එයාගේ හිත අනිත්‍ය වෙලා. ඒ අනිත්‍ය වීම නිසා මේක සැප දුක පොඩ්ඩක් මාරු වෙනවා ඒ ලෝකේ. හැබැයි දැන් මේ බලන්නකො ඔළුවේ කැක්කුම හොඳ වෙලා දැන් හොඳයිනේ. දැන් ඒක ස්ථිරයි. ආයි කවදාවත් ඔළුවේ කැක්කුම හැදෙන්නේ නැහැ. අන්න එහෙනම් ඒක සැප. හැබැයි නෑ. ලෝකය වෙනස් වීම කියන ධර්මතාවයට බැඳිලා තියෙනවා. එකතරම් මේ හොඳට අහන්ින් මේවා අහන් ඉඳලා මේ සූත්‍රය ඉවර වෙනකොට යමක භික්ෂුව නිවන් දැක්කා. මේ සූත්‍රයේ මානසිකාර්ය කළ මම මේ කියන කරුණු ටික එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශන මෙච්චරවත් කිව්වෙ නෑ. නිකන් ඇහුවේ යමක් අනිත්‍යද නිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් සැපද දුකද? දුකයි. දුකයි නම් ආත්ම ධනාත්මද? මෙච්චරයි ඇහුවේ. මේ පැහැදිලි කරන වචනෙන් වචන. මේ වහන් ඉඳලා එදා සූත්‍රය ඉවර වෙනකොට යමක භික්ෂුව පාදාන රහිතව මිදුණා. නිවන් දැක්ක. ස්මර කන තියාගෙන අහන් ඉන්න ඕනේ. වේදනාව පින්වතුනි අනිත් නිසා වේදනාව දුකක්. දුකක් නම් යමක් දුකයි නම් ඒක අපිට තේරෙනවා ආත්ම දනාත්මද වසඟේ නැහැ. මොකද වසඟේ නැත්තේ වසඟේ තියාගන්න කතරු කෙනෙක්. නිස්සත්තෝ නිස්සත්තයි. නිජීවෝ ජීවයක් නැහැ. ශුන්‍යයි. සත්වෙක් පුද්ගලයෙක් පනවාගත නොහැකි ස්කන්ධවල පැවැත්මක් පමණක් තියෙනවා. සංඥා රූප වේදනා සංඥාවක යමක ස්වාමීන් වහන්සේ දැන් මෙහාන යමක සංඥාව නිට්ටයයිද අනිත්‍යයිනේ. දැන් ඕගොල්ලෝ හිතන්න යම් කිසි කෙනෙක් මගේ ඉස්සරහට මෙහෙම එනවා.
ආවට පස්සේ ඒ උපදිනවනේ පස්ස වේදනා සංඥා කියලා චෛතසිකයකුත් ඒ සංඥාවෙන් අඳුන ගන්නවනේ දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ ආපු වෙලාවක මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේය කියලා ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අඳුනගත්ත සංඥාව නැවත ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ඒ සංඥාව නිසා සංඥාවත් එක්ක උපදින සැප වේදනාවන් උපදින්නේ ඒක උත්තේජනයක් නොවෙන්නේ ඇයි ඒ සංඥාව අනිත් නිසා ඒව නිත්‍ය නැහැ ඊට පස්සේ අපිට අර හරක තනකොළ කාලා ආපහු වමාරලා කනවා වගේ එයා උගුරු තියනවා ආයි වමාර ගන්න වමාරගෙන හරියට අර දූරියන් කැහවම වෙන්නේ දූරියන් කාලාද දූරියන් කැහම මේ ටික වෙලාවකින් ඒක උගුරට එනවා ඒ පොඩි වෙන ටේස්ට් එක පොඩි වෙන එකක් දෙනවා ඒ වගේ මේ 12ට විතර කැහම එකට විතර එන්නේ 12ට විතර එන සංඥාව එකට විතර මිනිස්සු ආයි වමාරලා ගන්නු ඒකට කියනවා මං කල්පනා කරනවා වමාරනවා ඔය වමාරලා කණේ කරමුණු වමාර වමාර කන හරක් වඩි හරක් තනකොළ වමාර වමාර කනම මිනිස්සු අරමුණු වමාර 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 කනවා වෙනසක් නැහැ නේ වෙනස මැටීරියල් එක විතර අරමුණු වමාර වමාර කන්නේ සංඥාව අනිත් නිසා ඉතින් බලන්න සමහරක් වෙලාවට සමහරුට මං ලස්සන රූපයක් දැක්කා මේ මට මතක නැහැනේ කිසිකේ මට මේ මතකෙට එන්නේ නැහැනේ ඒ ආයි සංඥාව මනසිකාරය කළ මනෝද්වාරිකව ගන්න හැදුවත් සමහරක් විට එන්නේ නැහැ පිංගුතුනි හේතුව වැමෑරෙන්න කැවිලන්නේ වැමෑරෙන්න කැවිල නැහැ ඒකයි වේදන සංඥා ඊළඟට සංකාර සංකාරත් එහෙමයි ඉතින් සංකාර ස්කන්ධය සංඛාරා කියනවනේ ඒක බහුවචනෙන් කියලා දෙන සංකාර සංකාරා කියම බහුවචනයි සංකාර ස්කන්ධය संस्कार स्कंदे के उहाम ओके थिंग नेति देयक ने ऐततम वही मामा किया पु कारणावन वल्ट आमतरवा तावा पीड़े कक्कित्रों नो हित हित यारमुनु गान्ने का मंगे संकार के लिए तेने दिविस्तर करना अनित्यलु म चाइतसिक वेन वेन सातुटो प्रिया प्रिय भाव यं दानवने का श्रद्धा व अश्रद्धा व दानवने का कैमेत ताकमेत बंदियाम न बंदियाम लोभ द्वेष में ओक्कुम संस्कार गोलडी देवा ओक्कुम अनित्य ही नहीं देंग अद लोभ हितन के नाटे हिट लोभ हितन ने එතනින් ආදරය කරන්න ගත්තාම මරණකම් ආදරය කරන්න එපේ. එහෙම බෑ. ඒ නිසා අර අපිට ඒක අර හැම නිතරම ඕල් ද ටයිම් කියන්න ඕනේ නෑ. හැම දිස්සෙම කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහරක් විට වෙන්න පුළුවන් දේවල් වෙන්න වෙන්න පුළුවන්. අදමට ආදරේ හිතෙනවා හෙටමට ආදරේ හිතෙන්නේ නැහැ. මම හිතන්නේ අයිය ආදරේ නේ. මම මොකද කරන්නේ? මං කරන එක නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. හේතු වෙනකොට හට ගන්නවා හේතු නැති වෙනකොට යනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. යේ ධම්මා හේතු පබව තේසං හේතුං තථාගතවා. තේසං චේ නිර්දේවං වාදි මහසම්. ධර්මදේශනාවට මාතෘකා කළ එක. පැහැදිලිද මං කියන එක? එතකොට උන්නේ ඒ සංස්කාරවල අනිත්‍ය. දැන් අපිට පාලනය කරන්න පුළුවන් දැන් හිතන්නකෝ තමන්ටම කියලා මට ඉස්සර ලොකු පුතාගෙන තිබ්බේ මේ වගේ හැඟීමක්. පස්සේ ඌ මෙනි කියන්නේ. පස්සේ ආයා මේ වෙන සම්බන්ධතාවයක් පටන් ගත්ත අම්මලා තාත්තලා කැමති නේද දැන් මට ලොකු පුතාගෙන මතක් වෙදි මහා පිළිකුලක් අන්න බලන්න සංස්කාර ස්කන්ධය අනිත්‍යයිනේ නෙත්‍යයි නම් ලොකු පුතාගෙන ඇති වෙච්ච හැඟීම නිට්ටයම පවතින ඒ නිසා ඕගොල්ලෝ ඒ රැවටෙන්න එපා එක්කෙනාගේ සංස්කාර වලින් සමහරව මං වාඩ පණ වගේ ආදරේ මැරණකම් වාත් කියන බොරු එහෙම බෑ එයාට හිතෙනවා ඇති මේ වෙලාව ඉන්න හැබැයි යාටවත් එයාව කන්ට්‍රෝල් නැහැ මොකද ඒක අනිත්‍යයි අනිත්‍ය නම් සපයිද දුකයිද දුකයි දුකයි කියන්නේ මාත්මයි දනත් අනත්මයි එතකොට කියන එක්කෙනාට කන්ට්‍රෝල් එක ඒකට නැහැ. එයාට බෑ ඒක පරිපාලනය. එම පාලනය කරන්න පුළුවන් නම් අපි නිවන් දකින්නේ. පැහැදිලි. පාලනය කරන්න බෑ. රියැලිටි ඔෆ් ද වර්ල්ඩ්. තමයි ඇත්ත. රූල් ඔෆ් ද වර්ල්ඩ්. ලෝක නීතිය. ස්කන්ධ එකක් විතර උනානේ. විඥාන ස්කන්ධය. මේක ලස්සනයි. විඥාන ඥාන කියන්නේ අවබෝධයට කියනවා වින් කියන්නේ විශේෂයෙන් දැනගන්නවානේ ඥාන කියන්නේ දැනගන්නවට වින් කියන උපසර්ගය දෙනවා විශේෂාර්ථය දෙනවා විඥාන කියලා කියන්නේම පින්වතුනි මේ දැනගන්නවා කියන අර්ථය එතකොට අපි හිතන්න හොඳනේ මෙන්න මේක ගොඩක් අය වරද්ද ගන්නවා මේ ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ හાર્ට් එකේ හිත කියලා මෙහෙම එක්කමෙන්ට් එකක් මං කියන උපකරණයක් තියෙනවා කියලා යම් කිසි ටූල් එකක් ඒකට පේනවා කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ එහෙම නැහැ කෙනෙක් හිත කියලා එකක් අපිට ඉන්නව එයා මෙහෙම කළා ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ගහන් ඉන්නු අරමුණු ගන්න අරමුණු ආපු ගමන් එයා ගන්න. ඒක නෑ ඒක වැරදි. හිත කියන්නේ
ටීවී එකක් කියලා ගන්න. මම මේ උපමා කියද හැරෙන්නේ ඉතින් සර්වඥ උපමා නොවන නිසා ආදේශ කරලා ගන්න. ටීවී එකක් ගන්න. ටීවී එක කියන්නේ හිතනම් අරමුණු කියන්නේ channel මාරු කරන එකට නෙමෙයි. පැහැදිලිද? ටීවී එක හිත. දැන් channel මාරු කරනවනේ අපි ඔහොම. ඒ වගේ අරමුණු මාරු කරන්නේ නැහැ හිත තියලා. එක එක අරමුණට එක එක හිත යන්න. හිත හිතට පුළුවන් අරමුණු රසක් දැන් මගේ දිහා බලන් ඉන්නවනම් මාවහන් ඉන්නවනම් ඕගලන්ගේ හිතට පුළුවන් මේ වෙලාවේ ඕගලන්ට ඇහෙන මේ රැහැයියන්ගේ සද්ද කුරුල්ලන්ගේ සද්ද ඔක්කොම අතරින් මාව විතරක් පික් කරන්න පුළුවන් කමක් හිතට තියෙන. කියන්නේ විශේෂත වූ අරමුණක් පමණක් ඇදගැනීමේ බැඳගැනීමේ දැනගැනීමේ හැකියාව. විජානාතීතිකෝ බික්කවේ විඥාන. දැනගැනීමේ අර්ථයෙන් විඥාන. මෙහෙම බලන් ඉද්දි අහන් ඉද්දී ඔබට පුළුවන් අරමුණු රසක් තියෙන තැනකින් හිත පිංවතුනි විශේෂයි එක අරමුණක් විතරක් මෙහෙම කරලා අරගෙන හිතත් එක්ක ගම් කිසි ගනුදෙනුවක් කර. කියන්නේ හිත ගම් ගනුදෙනු. ඒ දැනගන්න එක ඒ ගන්න ස්වභාවයටම කියනවා හිත කියලා. එහෙනම් සෑම අරමුණක් එක්කම සිත ඇතිවෙවි නැතිවෙවි ඇතිවෙවි නැතිවෙනවද නැද්ද? මට ඔයාට ආදරේ හිතුණා. මම කියන්නේ සමාජී පාවිච්චා වෙන වචන නිසා. ආදරේ හිතුණා. ඒ හිතුණා කියනකොට අපි හිතන්නේ නැහැ අපට සිට දැන් මෙයාට හිතුණනේ දිගටම තියයි. හරි හරි දැන් අවුලක් නැහැ ඇතියන්ත. මම මේ කාලයක් කට්ට කෑ ඔය සිතුවිල්ල දෙන්න බෑ හොඳ නැහැ. ඒ සිතුවිල්ල මෙහෙම කරද්දි නැති වෙන්න පුළුවන්. ආ එහෙමද? අනේ බලන්නකෝ මට ලියුකේමියාවයි පිළිකාවකුයි තියෙනවා. කොච්චර ලොකු දෙයක්ද ආමට ආදරේ හිතේ. ඔහ මහපු ගම මොකද වෙන්නේ? නැරයාගේ ආදරේ මෙහෙම 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 වෙනස් වෙන්න පුළුවන්. නම් හිත නිත්‍යව පවතින එකක් නෙමෙයි. සෑම අරමුණක් ඉස්සරහාම යා එයා කරන්නේ අත්‍තරම හිත කරන්නේ මම මේක කියලා දෙන්නම් ඉන් ඩීටේල්ස් කියන්නේ අතුලේ තොරතුරුත් එක්ක අරගන්නවා යනවා එයා එයාගේ ජොබ් එක තමයි ඒ රිසෙප්ෂන් වගේ ආයෙ නේන අරමුණ එයා අරමුණකට ගිහිල්ලා එයා අරමුණක් අරගෙන ඒකත් එක්ක නිරුද්ධ වෙලා යනවා ඒකයි කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන අන්න බලන්න චක්කුංච පටිච්ච රූපේච ඇහැට රූපයක් ආපాతගත වුණාට පස්සේ තමයි චක්කු විඥානි උපදින පෙර නොතිබී හට ගන්න. ඉතුරු නැතුව නිරුද්ධ වෙන. පෙර කොයිවත් තියලා හට ගන්නව නෙමෙයි. නිරුද්ධ වෙලා කොයිවත් තියෙනව නෙමෙයි. පෙර නොතිබී හට ගන්නවා. ඒකයි කිව්වේ අහුත්වා පෙර නොතිබී හට ගන්නවා. ආයි නිරුද්ධ වෙද්දි ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. මේවා තේරුම් ගත්තාම ලෝකෙ බැඳිලා යන්න තැනක් නැහැ පිම්. ඔච්චරයි. මුළු ලෝකෙම මේ මුළු ලෝකෙම ගොඩවල් පහකට කැඩුවොත් ඔය පහට තමයි කඩන්න පුළුවන්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤා. උවිත එහා දසම මාත්‍රයක් මේ ලෝකෙනි. යටම අවීචියේ ඉන්න කෙලවරම කෙනාගේ ඉඳන් උඩම බ්‍රහ්ම ලෝකෙින් අන්තිම කෙලවර වෙනකන් ගත්තත් පංචවෝකාර, චතුවෝකාර, ඒකවෝකාර බව වශයෙන් ඔච්චරයි. ස්කන්ධ විතරයි. ඔයින් එහාට දෙයක් ලෝකෙනි. භාග්‍යතුන් වහන්සේ සොයා ගැනීම. අතරම සොයා ගැනීම නෙමෙයි ඒක. ඒක රියැලිටි ඒක යථාර්ථය ඒක තමයි ලෝකේ පවතින දේ උප්පාදෝ වා තථාගතාන අනුප්පාදෝ වා තථාගත බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ලෝකේ තියෙනවා ඒ බුදුරන් වහන්සේ ඒක අවබෝධ කරගත්තනේ ඒක වටහා ගත්තා අපි කියන්නේ රියලයිස් කරනවා කියන එක ඒක අවබෝධ කරගන්න අභිසම්මුඤ්ඤිත මනවින් අවබෝධ කරගන්න නම් විඥානය කියන කතාව ඕකයි දැන් පැහැදිලිද? ඒතර පින්නගේ මේ විඥානයත් එක්කම තමයි අර කියන මේ සංස්කාර ස්කන්ධය උපදී. අර කියපු සංස්කාර දැන් චිත්තචෛතසික ධර්මයෝනි දැන් විඥානය කියන්නේ සිතට. ඒතර සංකාර කියලා කියන්නේ චෛතසික 50කට. වේදනාවත් සංඥාවත් හැර. එකයි 52ක් චෛතසික තියෙනවා. වේදනා සංඥා කියන චෛතසික දෙක හැර ඉතුරු ඒවා සංස්කාර ගොඩට වැටෙනවා මෙතනදී. වේදනා සංඥා කියන දේ රූප වේදනා සංඥා. ඒ දෙක අතන දාලා තියෙනවා රූප. ඒතර රූප ඇතර වෙනවා චිත්ත චෛතසික රූප ඇතරයි. චිත්ත චෛතසික රූප. චිත්ත චෛතසික රූප. පරමාර්ථ ධර්ම හතරෙන් තුනක්. අනිත් එක නිබ්බාන. සිත යම් අරමුණක් ගත්තාම දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ගේ හිත මගේ අරමුණ ගද්දී සමහරුන්ට ප්‍රසාද ජනකයි. සමහරුන්ට අප්‍රසාද ජනකයි. ඇයි? අර හිතත් එක්ක සංප්‍රයුක්ත වෙන සංප්‍රයෝග වෙන සංස්කාර ස්කන්ධය. නැත්තම් චෛතසික ධර්ම තමයි. ඒ වගේ ප්‍රිය අප්‍රිය භාවය තීරණය කරලා ඔබට අර හිතත් එක්ක එක විඳින්න හිතත් එකනේ ඇත්තරම චිත්තය සහ චෛතසිකය කියන එක වෙන වෙනම හටගන්නේව නෙමෙයි ඒකුප්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුක එකම අරමුණේ හටගන්නව එකම අරමුණේ හැසිරෙනවා එකම අරමුණක එකට ඇති වෙලා එකට නිරුද්ධ වෙනවා මෙමෙතින අභිධර්මාර්ථ සංග්‍රහයනේ
ගන්න අරමුණේ චෛතසික වලට තනියෙන් හටගන්නත් බෑ සිතට තනියෙන් හටගන්නත් බෑ අනිවාර්යෙන් මේ දෙක අන්‍යෝන්‍ය උපකාරය සහිතවමයි හටගන්නේ ඒ නිසා තමයි අර අරමුණ බිඳිනවා වගේ එකක් නිකන් මිනිස්සුන්ට තේරෙන්නේ හැබැයි යම කළා මේවා දැනගෙන හිටියා යමක ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ විඥානීය නිට්ටයයි දනිට්ටයයිද අනිත්‍යයි කිව්වා යමක් අනිත්‍ය නම් මේක සැපද දුකද දුකයි ඇයි දුකයි කියන්නේ මේ බලන්න පුතා හමුදා විඳන් ගෙදරින් අම්මා දවස් 7 පුතාව විඳිනවනේ අම්මා දවස් 7 පුතාව විඳිනවා දැකලා බලලා උදේ හවස මූණෙම විඳින නිවාඩු ඉවර වෙලා ගෙදර කැම්ප් එකට යන දරුවා අම්ම ඉතින් සරල උදාහරණයක් කැම්ප් එකට යන දරුවා අම්මයි දරුවගේ සංසිද්ධිය ගත්තොත් අම්මා දරුවෙන් එළියට අවිලා දරුවා එනකම් බලන් ඉන්න අපි හිතමුකෝ මීටර 100ක් ගියාට පස්සේ වංගුවක් තියෙනවා හැරෙන්න ඒ හැරුණාට පස්සේ පේන්නේ ඉතින් අර පුතා යනවා අම්මා එළියට අවිලා බලන් ඉන්නේ ඇයි අම්මට පුළන්නේ ගේ ඇතුලේ ඇයි ගේ ඇතුලේ හිටියොත් චක්කුංච පටිච්ච රූපේච වෙන්නේ නැහැ ඒ නිසා චක්කු විඥානි උපදින්නේ නැහැ ඒක එක්ක අරක විඳින්න බැරි ඒක විඳින්න බැරි වෙනවා ඒකක් නැතුව තේක රහ විඳින්න බෑනේ අපි ඒක බොන්නෙපයි දිවට වැටෙන්නෙපයි ඒකනේ රස්නේ බලන්නේ නැතුව ඇල් වෙලාද බලන්නේ නැතුව තේකක් අද විඳුණා මිනිස්සු බොන්නේ ඒක ජීවා විඥානේ හටගන්න නම් ඒක මෙතනට ආපු වැටෙන්නෙපයි ප්‍රසාදයට රසාරම්මණයක් විදියට ඒක බලන් ඉන්නවා කොල්ල වංගුව හැරෙද්දිම අම්මගේ ඇහැට කඳුලක් වැටෙන්නේ ඇයි වැටෙන්නේ ඇයි අර අරමුණ ගියාට පස්සේ ඒ අරමුණු කළ නැවත හිත උපදවා ගන්න පුළුවන් කමක් නැහැ ඊට පස්සේ අම්මට පුළුවන් ඕන්න සතිය වමාරගෙන කන්න ආයි කොල්ල ගෙදර එනකන් අම්ම කරන්නේ සතිය වමාරගෙන කන එක ෆොටෝ බලනවා ගිය පුතෙන් මතක් කරනවා වීඩියෝ කෝල් ගන්නවා කෝල් කරලා බලනවා දවසට එකපාරක් හරි කතා කරන්න පුතේ කියනවා ඇයි ආදරයට නෙමෙයි වමාරන් කන්න එනිසා යමක ස්වාමීන් වහන්සේ දා පිළිතුරු දුන්න මේක දුකයි එනිසා මේකේ ආත්මයක් පණවන්න පුළුවන් කමක් නැත්තනේ දැන් බලන්නනේ අපිට පිඟුතුනි හිත අපි හිතනවා නෙමෙයි අපිට හිතෙනවානේ දැන් අම්මා මැරිච්ච වෙලාවක පුතා අඬන්නේ ඉන්න පොත ආත්මෙ මැරිච්ච කවුරු හරි එවිලකෝ දැන් අඬන්න එපා අඬලා තේරුමක් නැහැනේ අපි කියන්නේ මම අඬනවා නෙමෙයි මම දැන් ඕගෙන හිතන්නේ නැතුව ඉන්න දැන් ඕගෙන හිතන්නේ නැතුව ඉන්න හිතන්නේ නැතුව ඉන්න මට හිතෙනවානේ මට හිතෙනවා ඇයි කත්‍රු කෙනෙක් නැත සිතන සත්වයක් නැත සිතීමක් පමණක් ඇත සබ්ජෙක්ට් එකක් කත්‍රු කෙනෙක් නැත ක්‍රියාවක් පමණක් ඇත ගහ මිනිසා විසින් මිනිසා කපයි කිව්වොත් කපන මිනිහෙක් ඉන්නවා ගහ කැපෙයි කිව්වොත් කැපුණට කපන එකෙක් නැ කත්‍රුකාරක කර්මකාරක වාක්‍ය ගස කැපෙයි ගහ වැඩේ වෙනවා කරණ කෙනෙක් නැ මට සිතෙයි වැඩේ වෙනවා හිතන්නද මට කියන එක කෙනා පොඩ්ඩක් පස්සේ ගලුම් මට හිතෙනවා හිතෙනවා මම හිතනවා නෙමෙයි මම හිතනවා නම් හරි මම කත්‍රු මට හිතෙනවා කිව්වම වැඩේ විතරයි කත්‍රු කෙනෙක් පනවන්න පුළුවන් කමක් නැහැ එනිසා කුවා හිත අනාත්මයි දැන් පෑදලේද අන්න යමක ස්වාමීන් වහන්සේ මේක තේරුණා තේරෙනකොට කිව්වා ඇත්ත නෙන්න ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙනවා ලස්සන ඇඩ්වයිස් එකක් යමක ඇඩ්වයිස් උපදේශය යමක අතීත වර්තමාන අනාගත හේන ප්‍රනීත ඕලාරික සුකුම දුර සන්තික වශයෙන් පවතින කළුසාකාර වශයෙන් පවතින රූපය ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිරනේ ඉතුරු දෙක හරිනේ අතීත වර්තමාන අනාගත හේන ප්‍රනීත දුර සන්තික ඕලාරික සුකුම ආධ්‍යාත්මික බාහිර ඇතුළු පිට මේ කළුසාකාර රූපයෝම අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ආකාරයේ කුලසාකාරයේම වේදනා මොනවාද මේ කුලසාකාර රූපය කියන්නේ අතීත රූප අතීතේ යම් රූපයක් පැවතුනා නම් ඒවත් අනිත්‍යයි දුකයි අනාත්මයි වර්තමානයේ යම් රූපයක් පවතිනවා නම් ඒවත් අනිත්‍යයි දුකයි අනාත්මයි අනාගතයේ යම් කිසි රූප සුන්දරියක් ලෝක රහු රජිනියක් කවුරු පහල වුණත් ඒවත් අනිත්‍යයි දුකයි අනාත්මයි හීන වේවා නිකන් වැඩක් නෑ අපි දකුණු අප්‍රිකාව වගේ පැත්තක් ගන්න නිකන් ඒක පාටම අපිට හීනයි හීන වේවා ප්‍රණීත වේවා ඉන්දියාව ගන්න ඉන්දියාවේ ඉන්න නිලිය ඒ දෙගොල්ලම අනිත්‍ය දුක යන මේව මේ හීන කියලා හොඳ නැ ප්‍රණීත කියලා හොඳයි කියලා ලං කරන්න දෙයක් නැ දෙකම එකම ධර්මතාවයෙන් යුක්තයි අනිත්‍ය දුක යන ආත්මයි ඊට පස්සේ ඕලාරික සුකුම අපිට පේන්න තියෙන පේන්න නැති සියලු දේවල් මේ ආකාර දුර සන්තික ළඟ තියෙන දුර තියෙන සියලු ලංකාව ඇමරිකාව ඕස්ට්‍රේලියාව එංගලන්තය බුරුමේ ජපානෙ මේ කොයි ගත්තත් මේ වගේ ස්වභාවයක නේ ජපානි ගන්න ජපන් මිනිස්සු වස විස කන්නේ උන්දල මැරෙන්නේ නැද්ද මැරෙනවා වයසට යන්නේ නැද්ද යනවා
කොන්ද කුදු වෙන්නේ නැද්ද වෙනවා එංගලන්ත ගන්න රජින දිරන්නේ නැද්ද දිරනවා අරේ යාමික මෙහෙ යාමික එහෙම නැහැ අනිත්‍යයි දුකයි අනාත්මයි ඔක්කොම පොදු සත්‍යතා ලෝක ධර්මතා සමයාකාරේ කුසාකාරේ වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි සංකාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි යමක උඹට අනාත්ම වූ ස්කන්ධයක් මේ ලෝකෙම පවතී සත්වයෙක් මේ ලෝකෙම පනව ගන්න බැරි වෙනකොට උඹ කොහොමද නිවන් දකින්න සත්වයෙක් ගැන කියන්නේ නිවන් දැක්කහම නැති වෙන සත්වයෙක් ගැන කියන්නේ කොහොමද ඕක යහු යමකකි පැහැදිලිද තවහන තවහන සත් යමක මන් තව එකක් අහන්නම්කො රූපය සත්වයාද නෑ වේදනාව සත්වයාද නෑ සංඥයි රූපය සත්වය නෙමෙයි එන රූපයේ සත්වයා ඉන්නවද නෑ රූපයක් නැති සත්වයක් ඉන්නවද නෑ වේදනාව සත්වයාද නෑ වේදනාව වේ සත්වයා ඉන්නවද නෑ වේදනාව නැතුව සත්වයක් වනවන්න පුළුවන්ද බෑ සංඥාව සත්වයාද නෑ තේරෙනවද සංඥා වේ සත්වයා ඉන්නවද නෑ සංඥාව නැතුව සත්වයක් වනවන්න පුළුවන්ද බෑ සංකාර සත්වයා සංකාර වල සත්වයා ඉන්නවද සංකාර නැතුව සත්වයක් වනවන්න පුළුවන්ද බෑ විඥාණය සත්වයාද විඥාණයේ සත්වයක් ඉන්නවද විඥාණී නැතුව සත්වයක් වනවන්න පුළුවන්ද බෑ ස්කන්ධ පහ සත්වයාද නැහැ ස්කන්ධ පහේ සත්වයක් ඉන්නවද නැහැ ස්කන්ධ පහ නැතුව සත්වයක් වනවන්න පුළුවන්ද බෑ යමක කද මේ කරන්නේ නේ නිවන් දකින්න සත් නිවන් දැක්කම නැති වෙන සත්වයක් ගැන උඹ නිවනින් පස්සේ කතා කරන්න කොහොමද ඔබට මේ ਦਿੱට්ට ධම්මවත් මේ මේ ජීවිතේවත් සත්වයක් නැද එනිසා අනේ ස්වාමීනි සාදු සාදු තේරුණා කිව්වා අනේ ස්වාමීනි සාදු සාදු තේරු දැන් අන්න දෘෂ්ටිය ගියා මොකද්ද නිවන් දැක්කම සත්වයක් නැති වෙන්නේ ඇයි සත්වයක් නැති වෙන්නේ නැත්තේ ඒ කියන්නේ නිවන් දැක්කම මේක කොයි හරි ගිහිල්ලා කාම ලෝකයකවත් භ්‍රම ලෝකයකවත් අර ලෝකයකවත් මේ ලෝකයකවත් ප්ලැට්ෆෝම් එකක ඉතුරු වෙනවා කියලා නෙමෙයි නිවන් දැක්කම සත්වයක් නැති වෙන්නේ නැහැ ඉතිරි වෙනවා නෙමෙයි මේ කිව්වේ නැති වෙන්න සත්වයක් ලෝකය තුල විද්‍යමාන වෙන්නේ පරමාර්ථය විතරයි ක්‍රියාවන් පමණයි පින්වත්නි මේ කතාව ඇහුවට පස්සේ සාරිපුත්තු මහරහතන් වහන්සේ ආයියාන හරියමක දැන් කොහොමද කියන්නේ මිනිස්සුන්ට දැන් සත්වයක් නිවන් දැක්කම සත්වයා නැති වෙනවා කියලාද දැනුත් කියන්නේ නෑ නෑ ස්වාමී දැන් මං එහෙම කියන්නේ එහෙනම් රූපය අනිත්‍යයි ඒ නිසා ඒක දුකයි ඒ දුක්ඛිත වූ රූපය නිරුද්ධ වෙන නිසා දුක නිරුද්ධ වෙනවා නිවනේදී දුක නිරුද්ධ වෙනවා සත්වයක් නිරුද්ධ වෙනවා නෙමෙයි වේදනාව අනිත්‍යයි ඒ නිසා ඒ වේදනාව දුකයි ඒ දුක නිවනේදී නිරුද්ධ වෙනවා එහෙමයි තියෙන්නේ යමක සුත් පැහැදිලිද සංඥාව අනිත්‍යයි ඒ නිසා සංඥාව දුකයි ඒ සංඥාව නිවනේදී නිරුද්ධ වෙනවා අන්න බලන්න නිරුද්ධ වෙනවා ස්කන්ධ නිරුද්ධ වෙනවා නේ සංස්කාර දුක් අනිත්‍යයි ඒ නිසා සංස්කාර දුකයි ඒ දුක සංස්කාරකේන දුක නිවනේදී නිරුද්ධයි විඥාණි අනිත්‍යයි ඒ නිසා විඥාණය දුකයි ඒ විඥාණයත් එක්ක මේ විඳින දුක එතනදී නිරුද්ධ වෙනවා විනා ඇත්තනම පිංගුනි දුකක්ම තියෙනවා දුකේම නිරුද්ධ භාවයක් තියෙනවා විනා වෙනේම අපිට කතා කරන්න බෑ මේ පැහැදිලිද මම කියන කතාව සාරිපුත් ස්වාමීන් වහන්සේ මේක කියනකොට නිමිය යමක ස්වාමීන් වහන්සේට ධර්මාවබෝධය උනේම නැහැ කිව්වා රහත් වුණා නෑ මෙතනදී. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක තවත් ඉදි කන්ටිනියු කරන. හරි ලස්සනයි මේ දේශනාව. කොහොමද කන්ටිනියු කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා තවදුරටත් දේශනා කරනවා මේ යමක මම පොඩි තව මේක දේශනාව ඉස්සරහට කරන්න පොඩ්ඩ මේක අහගන්නකෝ. යම් කිසි සිටුවරයක් ඉන්න. මේ සිටුවරයව මරන් කවුරු හරි හතුරෙක් උපදී. उपस्थान उपस्थान मरण कट्टी मरा ගාන කට්ටිය ගහන්න බයින කට්ටිය බයින දුරින් නින්ට මුකුත් කරන්න බෑ ඒ තමයි මේ ධර්මතා ධර්මතායි තේ නගින්නගෙන් දැන් පරිස්සම් වෙන්න මොනේ නිසා කොච්චර මේ ඕමනාවද කියනවනම් සිටුවරයට කලින් නැකෙදෙන් සිටුවරයාගේ දේවල් හොයලා බලන කණ්ඩ දෙනව නේ තේ ගිරම්පස හදා දෙන්නේ මොනවාරි දෙන්නේ නැතිනේ මේ කාලේ තියෙනවා
නාවනවා පීදනවා නියපුතු කපන හැම දෙම කරන සිටුවරයට පස්සේ නිදාගන්න දැන් ටික කාලයක් ගියාම සිටුවරයට මෙයා අල්ලලා යනවනේ කියලා මෙයාම යාළුවෙක් කරන සහෝදරයෙක් කරන ළඟම ඇසුරු කරනවා එක දවසක මෙයා මේ සිටුවරයව මරනවා දැන් බලන්න කතාව අර වදකයා එයා වදකයාමනේ එයා සිටුවරය ගාවට ඇවිල්ලා මම ඔබට ප්‍රස්තාන කරනවා කියද්දි එයා වදකයාමයි මං උදේට ඔබට කලින් නැගිටින්නම් කියලා එයා උදේට නැගිටින්න කළත් එයා වදකයාමයි හැබැයි සිටුවරයාගේ අඥානකමට ඒක සිටුවරයට තේරුම් ගන්න බැරි වුණා සිටුවරයාගේ දුෂ්ප්‍රඥකමට ඒක සිටුවරයාට තේරුම් ගන්න බැරි වුණා ආන්නේ වගේ පින්වතුනි රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය සත්පුද්ගල ශූන්‍ය ධර්මතා හැබැයි ඒ ධර්මතාවල අඥාන බවට ඒ ධර්මතාවයන් වලින් ක්‍රියාත්මක වෙන සම්මුති වශයෙන් කතා කරන ඔබ අපි කියන කතා කරන මේ ක්‍රියාවලිය අඥානකම දුෂ්ප්‍රඥකමට ඒ ධර්මතාවල තියෙන අතිශය සියුම් බවටම ඕගොල්ලෝ මේ චූටි චූටි දේවල් වලට රැවටෙන්නේ පිංගුතුනි ඕවම නෑ ඕගොල්ලෝ කොච්චර දේවල් වලට රැවටෙනවද ඕගලන්ට හරියට මම අර කලින් ධර්ම දේශනාවක් කිව්වනේ ඕගලන්ට හරියට ෆෝන් කඩේකට ගිහලා ෆෝන් එක හදා ගන්න පුළුවන් හොඳ ඔරිජිනල් චාර්ජරයක් හොයලා තෝරලා බල්ල ගන්න පුළුවන් අර කඩේ එක මොකක් කරේ එකක් දමලා ගැහුවොත් මේක ඔරිජිනල් චාර්ජරයක් 2500 කියලා කොයින් හරි පිටකොටුවෙන් රුපියල් 50 100ට ගෙනල්ලා මේ ඇත්තද මේක ඔරිජිනල්ද කොහොමද කියන්නේ ඇයි යන්නේ ඕකේ බලන්නකො බර බලන්න කියලා එතනන් ඇතුලේ වැලි බරයි කියන්නේ මිනිස්සු පොඩි පොඩි වටත් රැවටෙන එකේ මේ සත්පුද්ගල භාවයක් නැති ස්කන්ධ මම මගේ මගේ ආත්මය කියලා සත්පුද්ගල භාවයෙන් අරගෙන රැවටිලා ඉඳීම කියන අහන්නලයක් අන්න මේක තමයි පින්වතුනි මේ සූත්‍ර දේශනාව විවර වෙද්දී මොකද මේ යමක ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා ඇයි මොකද්ද වටහා ගත්තා සත්පුද්ගල භාවයෙන් තොර රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන මේ ස්කන්ධයෝ පමණක් ඇත ඒ ස්කන්ධයෝ හේ ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාය ඒව අනිත්‍යයි දුකයි වගේම අනාත්මයි කියන එක අවබෝධ වුණා අවබෝධ වෙද්දිම මොකද උනේ උපාදාන සහිතව මිදුණා ඒ කියන්නේ දුක මිදුණා ඇත්තම දුකෙන් නිදහස් වුණා ඒ කියන්නේ දැන් රහත් වෙනවා කියති දැන් හොඳට හොඳ තේරුමක් තියෙනවා දැන් මම මෙහෙම ඉන්නකොට ඕගොල්ලෝ දැන් කියන්නේ නිකන් දැන් මේ හිටියා මම මේ නැති වුණා ඩොග් ගාලා නැති වුණා මේ හිටියා මේ නැහැ රහත් වුණාද කො යතුරුකෝ රහත් වුණාද කියලා අහනවනේ අමතකුණා පූස් පැටියාකෝ මොකෝ ඌ රහත් වුණාද කියන්නේ මේ අපේ අය රහත් වුණා කියලා හිතන්නේ එකක් එහෙම තියලා ඩොග් ගාලා නැති වුණා කියන එකට දැන් ඔන්න මම මෙහෙම බණ කිය කිය ඉන්නකම එකපාරට නැති වුණා මොකෝ උනේ රහත් වුණාද රහත් වෙනවා කියන්නේ ඒක නෙමෙයි රහතන් වහන්සේ රහත් වෙනකොට ඉන්න තැනින් නැති වෙන්නේ නැහැ සමහරකට ඔයගලන්ට පේන්නේ නැහැ උන්නාසී භාවනාවක් තුර යමක් සාක්ෂාත් කරන උන්නාසී ඇත්තම ගැලවෙනවා යමක් ඒ ගැලවෙන්නේ මොකද්ද දුකින් නිදහස් වෙනවා කොයි දුකින්ද අයික රහතන් වහන්සේ ඔක්කොම දුකින් නිදහස් නෑ මේක දෙකකට බෙදෙනවා සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ රහතන් වහන්සේ පළවෙනියට දුකින් බෙදෙන්නේ සෝපාදිශේෂව ඒකයි කියන්නේ සෝපාදිශේෂ පරිනිබ්බාණ ඒ කියන්නේ රහතන් වහන්සේට පින්වතුනි ඇත්තම නැති වෙන්නේ අනාගතව උපදින්නට નિયમિતව තිබූ දුක් තේරුණේ එවැනි කියන අනුප්පන්න දුක් ඒ කියන්නේ දැන් මේ හිතන් මම දැන් මදුරුවෙක් මරන මැරුවහම මට ඊළඟ ජීවිතේ බස් එකකට යට වෙලා මැරෙන්න කර්මයක් විපාකයක් හැදෙනවා දැන් මම මදුරුවව මැරුවනේ මං ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම බස් එකකට යට වෙලා මැරෙනවද නැද්ද මම මේ උදාහරණයක් කියන්නේ යට වෙලා මැරෙනවද නැද්ද මැරෙනවමයි කොහොමද මැරෙන්නේ හාන්සි පුටු වෙන මේ බස් එකකට යට වෙලා තැලිලා පොඩි වෙලා මොලේ කුඩු වෙලා මැරෙයි ඇයි මේකට විපාකයක් අනුප් තාම ඉපදිලානේ අනුප්පන්නයි හැබැයි අනිවාර්යෙන් උපදින කිරිය අනුප්පන්න දුක හැබැයි මම ට්‍රයි කළා මේ ජීවිතේ නිවන් දැක්ක කියලා හිතා දැන් මොකද උනේ දැන් මාව බස් එකකට යට වෙනවද හේතුව අනුප්පන්න දුක අනුප්පන්න අවස්ථාවෙන් නිරුද්ධ කරන අන දුක නිරුද්ධ වුණා ඒකට කියනවා දුක නිරුද්ධ වුණා හැබැයි සෝපාදිශේෂ සහිතව නිවන් දැකපු නිසා මට හෙට කන්න හොයන්න යන්න වෙයි හෙට සිවුර පොරවන්න වෙයි හෙට මගේ මොකක් හරි මීමස වැජරියක් කළ මෙහුන් දානනොත් දාන්න වෙයි ඒව කරන්නේ ඒකට කියන්නේ ස්කන්ධ සහිතව දුකින් නිදහස් වුණා කියන්නේ ස්කන්ධ දැනට තියෙනවා හැබැයි පිරිණිවුණට පස්සේ නිවුණට පස්සේ කියන අනුපාදිශේෂයි අන්න දැන් ඒ විඳපු ස්කන්ධ දුකත් උන්වහන්සේලාට නැහැ හේතුව
උනාසෙලා කොහේවත් ප්ලැට්ෆෝම් එකේ කාම ලෝකෙ උපදින්නේ නැහැ වෙන ලෝකෙක උපදිනව නෙමෙයි කොහේවත් ප්ලැට්ෆෝම් මේක උනාසෙලාට නැවතුන ඉපදීමක් ස්කන්ධවල පහළ වීමක් නැහැ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථ ධර්ම වලින් චිත්ත කියන්නේ ලෝකයට අයිති දෙයක් රූප කියන්නේ ලෝකයට අයිති දෙයක් චෛතසික කියන්නේ රූපයට අයිති දෙයක් යම් තැනක චිත්තත් චෛතසිකත් රූපත් නැත්තම් ඒ නැති නැති ස්වභාවයටම කියන නිවන කි. ඇත්තටම චිත්තය එකක් චෛතසිකය එකක් රූපය එකක් නිවන තව එකක් නෙමෙයි නිවන කියලා එකක් නැහැ. යම් තැනක චිත්තය නැද්ද අන්නේ නැති තත්වයට කියනවා නිවන කියලා. චිත්තය විතරක් නෙමෙයි චිත්තය විතරක් නෙමෙයි චිත්ත චෛතසික රූප කියන මේ තුනම යම් තැනක චිත්ත චෛතසික රූප නැද්ද ඒ නැති ස්වභාවයටම කියනවා නිවන කියලා. නැතුව නිවන කියලා කොහෙවත් තියෙන එකක් නැහැ බස්වල ෆ්ලයිට් වල. ඒත් නිවන කොහෙද තියෙන්නේ? නිවන කොහිවත් නැහැ. නිවන ඇත්තේ ඔබේ කය තුලින්. රෙල් කානි සයින්ස් පොත්වල පිටිපස්සේ ලියලා තියෙනවා. නිවන ඇත්තේ ඔබේ ඔය බඹයක් විතර වූ කය තුලින්. පැහැදිලි. ඇයි? චිත්ත චෛතසික රූප කියන මේවා නැති වෙනකොට ඒ නැති වුණාම නැහැනේ. අන්නේ නැහැ කියන එක අර්ථ ගන්නවන්නේ නිවන් දැක්ක. නිවුණා. නිරුද්ධ වුණා. ස්කන්ධ නිරෝධ ඒක නේද බුදුරණවහන්සේගේ දර්ශනේ යේ ධම්මා හේතු පබව තේසං හේතුන් තථාගතෝ මේ රූප වේදනා සංඥා සංකාර හටගන්න යම් හේතුවක් තියෙනවනේ බුදුරණවහන්සේ හේතුව කිව්වා මොකද්ද උපාදාන පත්‍ය භවෝ අවිද්‍යාවත් තෘෂ්ණාවත් උපාදානියත් නිසා ඒව මූලික වෙලා අනිත් ප්‍රතිසම්පාද චක්‍රය හරහා උපදිනවා තේසං චයෝ නිරෝධෝ ඒව නිරුද්ධ කරාම එවං වාදී මහසම් තේසං චයෝ නිරෝධෝ එතනදී නිබ්බාණයට යන समाज कथिका सूत्र එතරම් මේ ගැන කතා බහ හදපු හැම දිනකම බොහොම පිං මේක බොහොම ලස්සන සූත්‍රයක් නේ සෑහෙන ධර්ම කරුණු කල්පනා කරන්න දේවල් කෙනෙක් නිවන් දකින්නවා නම් දැන් පිගතුනේ අපි මේ නිස්සත් නිජීව ශූන්‍ය කියන ධර්මතාවය කෙනෙක්ට සාක්ෂාත් කරවන්න තමයි ශුෂ්ක විපස්සනා විපස්සනා වෙන වෙන අට්ටික සංඥාවෙන් විපස්සනා වෙන සමත භාවනාවන් ආදී මේ දේවල් ගත්තේ එනිසා ඒ ධර්මතාවයන් වඩලා අවබෝධ කරගන්න පුළුවන් ධර්මතාව අවබෝධ කරගෙන නිස්සත් නිජීව ශුන්‍ය බව වටහාගෙන සසරෙන් ඈතර වෙලා යන්න ඔබට මේ දේශනාවත් උපකාර වන දේශනාවක් බවට පත් වේවා පතන බෝධියකින් නිවෙන්න මේ දේශනාව ඔබට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරමු. පින්නේ දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ මාළමී පදිංචි විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රේමරත්න මහත්මයා සහ විශේෂඥ වෛද්‍ය ආයේෂා ප්‍රේමරත්න මහත්මිය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කළා තිබ්බේ සියලු දෙනාටම ප්‍රඥාව දියුණු වීම පිණිස නිදුක් නිරෝගී සුව චිරජීවනය සහිතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කළා තිබ්බේ ඒ වගේම පින්තුන්ගේ තවත් ප්‍රාර්ථනාවන් තියෙනවා මේ ඥාතීන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා මේ පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අපි බොහොම ආශිර්වාද කරනවා පළමුවම බොහොම කාලයකට පස්සේ ලැබෙන බුද්ධ ශාසනයක මෙවැනි තාම දුර්ලභ ගණයේ දේශනා ශාසනයක විතරයි ගැඹෙන්නේව ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ තාම දුර්ලභ අවස්ථාවක් තමන් විතරක් ශ්‍රවණය කරන්නේ නැතුව දැන් මේ පින්තුලට ඕන නම් අපි ගාවට අවිල්ල මේ ගැන හුවත් අපි කියලා දෙනවානේ හැබැයි තමන් විතරක් ශ්‍රවණය කරන්නේ නැතුව තවත් බොහෝ දිනකට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය පින්කමත් සිද්ධ කරගෙන ධර්ම ශ්‍රවණමිය පින්කමත් සිද්ධ කරගින තම තමන් මේ මානසිකාරය කරානම් භවනාමය කුසලයක් සිද්ධ කරගෙන අවබෝධ කරගන්නට යදුණු මේ ධර්මතාවලින් රැස්ුණා වූ යම් කුසලයක් වේද අපි පළමුව ප්‍රාර්ථනා කරමු වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීල දෙවියොම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසුත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා උතුම් නිවනින් නිවෙත්වා කින් ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු ධර්මදේශනාව අවසන් කරන්නට එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හේහි
සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියායත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නෙම දෙනෙක් සම්මා සම්බුදු සරණයි.